දැන් සිග්නල් හර්බල් 99ක් විශ්වවිද්‍ය සමග සටන් කරයි. සිවිල් ක්‍රියාකාරීන් සහ වෘත්තීය සමිති නායකයන් දඩයම් කිරීමේ ප්‍රවණතාවය මේ රටේ වෙනදටත් වැඩි අන්තනෝමතික විදියට වැඩි වෙලා තියෙනවා. මේ සිවිල් ක්‍රියාකාරීන්ට අත තිබීම සහ මේ සිවිල් සමාජ නායකයන්ට අත තැබීම වහාම නැවැත්විය යුතුයි. එහෙම නැති වුණොත් මේ රටට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, භාෂණයේ නිදහස, ඒ වගේම මේ රටේ ජීවත් වීමේ අයිතිය නැති වෙන තත්ත්වයන් පත් වෙනවා. ඒක නිසා වර්තමාන ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලනවා කොටුව OIC කොටුව ස්ථානාධිපතිතුමා එදා දේශපාලඥයන්ගේ කීමට කොහොමද ඇසිරුනේ, අද කොහොමද ඇසිරෙන්නේ කියන එක කරුණාකරලා ඔබතුමාගේ කමිටුවක් දාලා විමර්ශනය කරලා බලන්න. එදා කොටුවේ OIC මහත්මයා දේශපාලඥයන්ගේ උවමනාවට බල්ලෝ බලල්ලු භාවනාව වගේ පාරවල් දිගේ මිනිස්සු ඇදගෙන ගියේ. එතකොට අපි අහනවා ජනාධිපතිතුමාගෙන් කරුණාකරලා ජනාධිපතිතුමනි, ඔබතුමා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන ලෝකෙම දකින ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් කියලා පෙන්නගත්ත මිනිස්සෙක්, කරුණාකරලා අපි කියනවා සිවිල් ක්‍රියාකාරීන්ට අත තැබීම වහම නවත්තන්. එහෙම නැති වුණොත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට යනවා, මේ රටේ භාෂණයේ නිදහස පල්ලයට යනවා, මේ රටේ ජීවත් වීමේ අයිතිය මිනිස්සුන්ට නැති වෙනවා. ඒක නිසා අපි කරුණාකරලා කියනවා මේ දඩයම වහම නැවැත්විය යුතුයි. ඒකට හේතුව තමයි මේ අරගලේ අපි දියත් කරේ නියතමානි විදියට. මේ අරගලේ අපි ඉල්ලුවේ වහම පාර්ලිමේන්තුව විසුරවන්න කියලා. සිවිල් සංවිධාන හැටියට අපි මුල ඉඳලම ස්වයං රැකියා ජන බලවේගය හැටියට අපි කිව්වේ පාර්ලිමේන්තුව විසුරවන්න කියලා 2020 ඉඳලා. මේ தත්ත්වය රටට උදා වෙනවා කියලා අපි දන්නවා. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට ජනතාව අසීමිත බලයක් දීලා තියෙනවා. ඒක නිසා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට ඕන විදියට තමයි පාර්ලිමේන්තුව නියෝජනය වෙන්නේ. ඕක අපි දැක්ක නිසා තමයි එදා ඉඳලා අපි කිව්වේ පාර්ලිමේන්තුව විසුරවන්න කියලා. ඒක නිසා අපි කියනවා රනිල් වික්‍රමසිංහ මහත්මයාට පොහොට්ටුවේ ඉන්න මේ අසීමිත බලය ලබාගෙන පොහොට්ටුවට ඕන විදියට වැඩ කරන මන්ත්‍රීගොල්ලොන්ගෙන් ප්‍රවේශමෙන් වැඩ කරන්න. පොහොට්ටුවේ ඉන්නේ අන්ත ජඩ ඔරු ටික. ප්‍රසන්න රණතුංග ගත්තම ප්‍රසන්න රණතුංග මොකද්ද කරලා තියෙන්නේ? අද ප්‍රසන්න රණතුංග නාගරික සංවර්ධන අධිකාරී අමාත්‍යවරයා. එයා මොනවද කරලා තියෙන්නේ? එතුමා කරලා තියෙන්නේ UDA ඉඩමක නාගරික සංවර්ධන අධිකාරියට අයිති රිසර්වේෂන් කෑල්ලක ගියක් අදාගෙන ඉන්නවා බලෙන්. එතකොට මහල් නිවාසවල ඉන්න ජනතාව දුක් විඳිනවා, නාගරික සංවර්ධන අධිකාරියේ ඉන්න නිලධාරී සද්ද නැතුව ඉන්නවා, නාගරික සංවර්ධන අධිකාරියේ ඉන්න සභාපතිවරු අන්දේව වගේ අද බලාගෙන ඉන්නවා. ඒක නිසා අපි වහම කියනවා ජනාධිපතිවරයාට මේ වගේ දූෂිත අමන ඇමතිවරු ගෙවල් වලට යවන්න තමයි ජනතාව අරගලය කරේ. ඒක නිසා අපි ජනාධිපතිවරයාට කියනවා කරුණාකරලා රට හදනවා නම් මේ කාලකන්ණි ඇමතිවරුන් අයින් කරලා ඉන්න. ඒක තමයි ප්‍රධානම දේ.